සම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමුසනින් එසනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න ගවේෂණාත්මක ප්‍රවෘත්ති නිරන්තරයෙන් හඹා යන සියත ප්‍රවෘත්ති අංශය අද දවසේ තවත් සුවිශේෂී තොරතුරක් අනාවරණය කරන්නට සූදානම් පසුගිය කෙටි කාලය තුල අප නිරන්තරයෙන් වාර්තා කළ මෙම ගවේෂණාත්මක ප්‍රවෘත්ති සමගින් ඒ පිළිබඳව වගකිය යුතු අංශ රසක් සිය ප්‍රතිචාර දක්වමින් සිදු වෙමින් පැවති අකටයුතුකම් කඩිනමින් වළක්වා ගැනීමට හැකි වුණා අප අද දවසේ තොරතුරු වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ සිට පැමිණ ජාත්‍යන්තර වෙළඳ නෞකා සඳහා සමුද්‍ර ආරක්ෂකින් ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකින් 65 දෙනෙකු පමණ මේ වන විට අරාබි මුහුදේ අතරමං වී ඇති ඉතා අවාසනාවන්ත පුවතක් පිළිබඳවයි වසර 50ක් පමණ ඉපැරණි ඉතාම පැරණි තත්ත්වයේ පවතින මධ්‍යම ප්‍රමාණයේ දීවර කටයුතු සඳහා භාවිතා කරන නෞකාවක මෙම ශ්‍රී ලාංකිකින් 65 දෙනා ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලින් 180 දෙනෙකු පමණ මෙම නෞකාවේ රඳවා තිබෙනවා ජාත්‍යන්තර නාවික නියෝග නියාමන කිසිවක් අනුගමනය නොකරමින් ජීවිත 180ක් අනතුරේ දමා ඇති මෙම නෞකාව පිළිබඳව තොරතුරු සාගිය සියත ප්‍රවෘත්ති අංශයට එම නෞකාවේ මේ මොහොතේ ඉතාම අසරණ තත්ත්වයේ සිටින ශ්‍රී ලාංකිකින්ගේ දර්ශන සහ ඔවුන්ගේ හඬ පටයන් ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබුණා ආයුබෝවන් සමුද්‍ර ආරක්ෂක ඉන්ද ශ්‍රී ලංකාවෙන් පැමිණ දැනට රැඳී සිටින ග්‍රේ පාම් නැවති යාත්‍රාවයි මෙම යාත්‍රාවේ 40ක් පමණ පහසුකම් සැපිය හැකි වසර 40ක් පමණ අතර පැරණි යාත්‍රා ගෙහෙත් දැනට ශ්‍රී ලංකාවේ 60-70ක් සහ සියලුම කාර්ය මණ්ඩල ඇතුළු 180ක් පමණ රඳවා සිට තබාගෙන ඇති මෙම යාත්‍රාවේ කොරෝනා වැනි බෝවන් රෝග පැතිරෙන මොහොතක වෛරස් උණු රෝගී ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් පීඩා විඳින මේ අවස්ථාවේ එවන් 40ක පමණ පහසුකම් සැපිය හැකි යාත්‍රාවක් තුල මෙවැනි විශාල සංඛ්‍යාවක් රඳවා තබා ගැනීම අපගේ ජීවිත අනතුරක හෙළමින් මොවුන් ගෙන යන මේ මිනිස් ජාවාරම නතර කොට අපි හැකියකින් ශ්‍රී ලංකාවට නැවත ගෙනා ගැනීමට කටයුතු කරන නිසා අපි ගරු ජනතාවගේ ඉල්ලා සිටින අතර අපි නියෝජනය කරන දේශීය ශ්‍රී ලාංකික දේශීය ඒජන්තවරු පවා දැනට අපි මගහරින් මාසික වැටුප පවා ගෙවි පැහැර ඇත ගරු ජනාධිපතිතුමනි අපි ශ්‍රී ලංකාවේ ලෙස ඉල්ලා සිටින්නේ හැකියක් වනින් අපි අපගේ මවරට වහම ගෙනා ගැනීමට කටයුතු කර අපගේ ජීවිත සුරක්ෂිත කරන ලෙසයි ස්තුතියි ග්‍රේ ෆාම් නම් මෙම යාත්‍රාව තුළ 180 දෙනෙකු සඳහා ඇත්තේ වැසිකිලි දෙකක් පමණක් වන අතර ඔවුන්ට නිදා ගැනීමටවත් නිසි ආකාරයෙන් ඉඩකඩ නොමැති බවත් ආහාර පාන ලබා ගැනීමත් ඉතා දුෂ්කර වී ඇති බවත් මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන සේවකින් කිහිප දෙනෙකුම මෙම යාත්‍රාව තුල සිටින බවත් මෙම ශ්‍රී ලාංකිකින් අප වෙත පැවසුවා. තමන් මුහුණ දී ඇති මෙම අසීරු තත්ත්වය සහ ජීවිතයත් මරණයත් අතර ගෙන යන මේ සටන පිළිබඳව කාරුණිකව අවධානය යොමු කරමින් තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට මෙම ශ්‍රී ලාංකිකින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ලිපියක් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම ශ්‍රී ලාංකිකින් 65 දෙනා ඔවුන්ගේ නම් සහ අත්සන මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අංකයේ සටහන් කරමින් මේ පිළිබඳ අත්සන් ලේඛනයක්ද සකසා තිබෙනවා. මෙවැනි අසීරුතාවයන්ට අසරණ තත්ත්වයන්ට පත්ව සිටින විවිධ රටවල ශ්‍රී ලාංකිකයින් යලි මව්බිමට ගෙන්වා ගන්නට වත්මන් රජය කටයුතු කරමින් සිටින පසුබිමක් තුළ ඔවුන්ටද සාධාරණයක් ඉටුවනු ඇතැයි ග්‍රේ ෆාම් නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් බලාපොරොත්තු දල්වා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.